इलेक्ट्रॉनिक डांस म्यूजिक फेस्टिवल ඇත්තටම මේ නම කියව ගමන් ඔයාලගේ ඔළුවට එන්නේ Tomorrowland ගැන. මේක තමයි ලෝකේ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික ඩාන්ස් මියුසික් ෆෙස්ටිවල් එක. ඉතින් අද අපි බලමු මේක මොන වගේ මියුසික් ෆෙස්ටිවල් එකක්ද? මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. මේ කතාව එහෙමත් නැත්නම් Tomorrowland සංකල්පය මුලින්ම හඳුන්වා දෙන්නේ IDNT සමාගම සමග එක්ව මනු බියස් සහ මිචෙල් බියස් සහෝදරයන් දෙදෙනා. ඒ 2005 වසරේදී 2005 වසරේ අගෝස්තු මාස 14 වෙනිදා බෙල්ජියමේදී පැවැත්වු මෙම ප්‍රසංගය සඳහා 9000ක පමණ ප්‍රේක්ෂකයන් පිරිසක් සහභාගී වී තිබෙනවා. තව දෙයට ලෝක ප්‍රකට DJ ප්‍රවීණයන් කිහිප දෙනෙකුත් සහභාගී වී තිබෙනවා. එතෙන් පටන් සහභාගී වන්නන්ට නැවුම් අත්දැකීමක් කරමින් 2019 වසර දක්වා සෑම වසරකම අති උත්කර්ෂවත් අයුරින් මෙම ප්‍රසංගය පවත්වා තිබෙනවා. ආරම්භයේදී 9000ක් වැනි පිරිසක් සහභාගී වුවත් මේ වන විට, ඒ කියන්නේ 2019 වසර දරන විට 104 දක්වා එය ඉහළ ගොස් තිබෙනවා. ඇයි මෙච්චර දුරක් ගෙවාගෙන ලෝපුරා සිටින පිරිස් බෙල්ජියමට එන්නේ? මොකද්ද මෙහිදී තියෙන විශේෂත්වය? පළවෙනි එක තමයි මෙම ප්‍රසංගයේ ලෝකවත් වෙන අනිත් ප්‍රසංග වලට වඩා තමන්ගේ තේමාව වසරින් වසර වෙනස් කිරීම. ඉත ආකර්ෂණීය අයුරින් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ එයට පැමිණෙන්නන්හට තමන් සිටින්නේ වෙනම ලෝකයකයි සිතනසේ නිර්මාණය කිරීම. දෙවනි කාරණාව තමයි තමන් නාස කරන ලෝ ප්‍රකට DJ's ලා ඔක්කොම වගේ එකම වේදිකාවක බලා ගන්න පුළුවන් වීම. ඒ වගේම තමන් කැමති මියුසික් ස්ටයිල්ස් වෙන වෙනම අහන්න උනත් මේන් ස්ටේජ් එකට අමතරව තවත් ස්ථානවල වෙනම මිනි ස්ටේජ් සාදා තිබෙනවා. දවසේ පැය 24 දින 3ක් අඛණ්ඩව තමන් නාස කරන සංගීතය මෙහිදී රස විඳීමට ඉඩකඩ ලබා දී තිබෙනවා. නවතම පන්නේ ලයිට් සිස්ටම් සහ සවුන්ඩ් සිස්ටම් අලුත්ම තාක්ෂණික උපකරණ සියල්ලක්ම වාගේ මේ සමන්විත වෙනවා. ප්‍රධානම කාරණේ වෙන්නේ මේ ඉවෙන්ට් එක හොඳට ප්ලෑන් කරලා තියෙනවා. මොකද මේ ඉවෙන්ට් එකට එන අයට කිසිම කරදරයක් නැතුව නිදහසේ සැරිසරමින් තමන්ට සිත්සේ විනෝද වීමට ඉඩ සලස්සා දී තිබෙනවා. ඒ නිසා සෑම අවුරුද්දකම ලෝකයේ සියලු දෙසින් අතිවිශාල පිරිසක් තම නිවාඩුව ගත කරන්න විනෝද වන්න එන්නේ. ජාති ආගම් වර්ණ ભેද සියල්ල අමතක කර උදෙක් විනෝදාස්වාදය සඳහා නම් පමණයි. ඒ වගේම ඔයාලට පුළුවන් මේක ඇතුලේ කැම්පින් සයිට් හදාගන්න. ඒ වගේම ඕනෑම මට්ටමක හෝටලයක් වෙන් කරන් ඉන්නත් ඔබට පුළුවන්. මේ තමන්ගේ බජට් එකට ගැලපෙන හෝටල් වගේම ඩොලර් 5000 දක්වා මිලකට ලබා ගත හැකි සුපිරි හෝටල්ද දක්නට ලැබෙනවා. මෙහිදී මුදල් භාවිතය අවම කර ඇති අතර සියලු වියදම් ඔබ කළ යුත්තේ ඔබට ලබා දී ඇති විශේෂ අත්වලඳුනාව උපයෝගී කරගෙන හෝ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින්. එමගින් ඔබට අවශ්‍ය කෑම බීම ඇඳුම් පැළඳුම් වැනි නොයෙකුත් දේවල් ලබා ගැනීමේ හැකියාව ලැබෙන අතර විනෝද ක්‍රීඩාවලිය දෙන්නද හැකියාව ලැබෙනවා. ඇත්තටම කිව්වොත් මේක තීම් පාර්ක් එකක්. මේ සඳහාම වෙන් වූ රේඩියෝ චැනල් ප්‍රවාහන සේවා වාගේම Tomorrowland නමින් ගුවන් සේවයක්ද ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලොව කිසිම කෙනෙකුට මේ ඉවෙන්ට් එක නම් කොපි කරන්න කියලා හිතන්නවත් බැරි වෙනවා. ලෝකයේ මෙවැනි දේ කිරීමට උත්සාහ කළා ඒ සියල්ලක්ම අසාර්ථක වුණ අතර අඛණ්ඩව මෙහි උසස් තත්ත්වය එහෙමත් නැත්නම් මෙහි ක්වොලිටිය තියාගන්න මේ සංවිධායකයන්ට හැකි වෙලා තියෙනවා.
2018 අවසානයේදී මේ සංවිධායකයන් අලුත් දෙයක් ප්‍රකාශයට පත් කළා. ඒ සීත කාලයේදී තවත් සංදර්ශනයක් පවත්වන බවට. ඒ අනුව පසුගිය වසරේ යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටිය ආශ්‍රිතව මාර්තු මාසයේදී මේ ප්‍රසංගය නැවතත් පවත්වනවා. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ද ආඩම්බර වීමට කරුණක් තියෙනවා. ඒ අප රටේ ප්‍රසිද්ධ DJ's වන සිලෙක්ට්‍රෝද පසුගිය කාලවල මෙම ඉවෙන්ට් වලට දායකත්වය ලබා දී තිබෙනවා. ඒ වගේම දැන් අප රට නියෝජනය කරමින් නරඹන්නන් විශාල ප්‍රමාණයක් ඒ සඳහා සහභාගී වෙන නිසා අනිකුත් රටවල් වල පොඩි අතර අපගේ සිංහ පොඩියන් ලෙස දෙන ආකාරය අපට දැක ගන්නට හැකි වෙනවා. අවාසනාවකට අපි කවුරුත් දන්නා කොරෝනා වසංගතය හේතු කරගෙන මෙවර නම් Tomorrowland ප්‍රසංගය සංවිධානය වෙන්නේ නැහැ. අවසානයේදී එහි සංවිධායකයන් පවසන්නේ අලුත් අත්දැකීම් රැගත් අලුත්ම ප්‍රසංගයක් ළඟදීම ඔබ වෙතට ගෙන එන බවයි. තොරතුරු වැදගත් කියා සිතුනා නම් අපගේ YouTube channel එක subscribe කර දිගටම අප සමග රැඳී සිටින්න. ස්තුතියි.